ගිමනයි ඉතින් මට නම් ගෙව්වේ 1000ක් කියලා කියන්න පුළුවන් මට ඉතින් අනිත් ඒවා නම් කියන්න බෑනේ ඒ මුල්ම චිත්‍රපටිය ඔව් කරුණු පුරුද්දට සුජාතායකට නම් අපිට ගෙව්වා මාස 6කට කොන්ට්‍රැක් අස්සම් කරලා ගියේ මාසෙදි වැඩ කරලා අපි ආවා ඒකට 6000ක් දාපු ගෙව්වා ඔව් ඒ කාලේ හිටිය සෑන ගාන ඔව් අපිට දැන් කියන්න ඔබේ හිට්ගත් නළු නිලියන් කවුද කියලා මට ඉතින් උගා හිට්ගත් එක්කන රුක්මනි දේවි මනි දේවකින් ආශ්‍රය කරලා බොහොම අවුරුදු 9ක් 10ක් විතර හිටියන්නේ බොහොම හොඳ ගති වුණ ඉති එක්කෙනේ තමයි රුක්මනි එයා වෙන මං අමතක කරන්න බෑ ආන්තිය දේ රාත්‍රි ආන්තිය දේ රාත්‍රි රුක්මනි දේවී ආන්තරා වුණායි කිව්වම ඔබට ඇති වුණේ මොන වගේ හැඟීමක්ද? ඒක ඉතින් කියලා වැඩක් නෑ. මුළු දවසේම අඬන හිටියා. මගේ හිතේ ලොකු කම්පනයක් ඇති වෙන්න ඇති නේද? අපිට කියන්න ජෙමිනි කාන්තා විශේෂයෙන්ම අපේ නරඹන්නන්ගේ ප්‍රයෝජනය සඳහා ඔබගේ පදිංචිය දැන් කොහින්ද? ඉස්සල්ලාම හිටියේ බදුල්ලේ. ඔව්. දැන් අපි ඉන්නේ නුවර. කියන්නේ ඒ තමන්ගේම ගීක දින නෑ. බදුල්ලේ සිටියේ අපේ මහත්තයාගේ නංගිගේ. හ්ම්. දැන් ඉන්නේ මහත්තයාගේ මල්ලියේ. මල්ලි වැඳලා ඉන්නේ මගේ නංගි. තමන්ගේම කියලා ගියක් නැද්ද? නෑ. නැති හින්දානිත් අපි එහෙම ඉන්නේ. හ්ම්. දැන් මගේ හිතේ ජෙමිනි කාන්තාගේ මහත්මයාත් විශ්‍රාම අරගෙන ඉන්නේ. ඔව්. එයාට සනීපත් මදි. ඔබට දැන් මොකක් හරි ආදායම් මාර්ගයක් තියෙනවා? ආදාය මාර්ගෙ මොනවාද එයාගිට ලැබිච්චර මේ ප්‍රොවිඩන්ට් ෆන්ඩ් මන් තියාගෙන අපි ඉතින් මැනේජ් කරගෙන ඉන්නවා. එතකොට මේ චිත්‍රපටි සිනමා නළුනිලි කාර්මිකයන්ට ලැබෙන විශ්‍රාම වැටුප ඔබට ලැබෙන්නේ නැද්ද? නෑ ලැබෙන්නේ නෑ මේ ළඟදී අපි දැම්ම අර මේ මොනවාද අර මේ වයහකට කියලා විශ්‍රාම වැටුප් දෙන එක. ඔව්. ඒකත් මං හිතන ඇටියට ලැබෙන්නේ නැති පාටයි. දැන් මොනවාද ජෙමිනි කාන්ත ඔබේ අනාගත බලාපොරොත්තු? අනාගත බලාපොරොත්තු නම් ඉතින් මට ආයි රංගපාණ්ඩ කවුරුහරි මගේ වයසට රංගපාණ්ඩේ චාන්ස් එකක් දුන්නොත් මම ළඟපානවා. දැන් ඔබේ විවාහය නිල ජීවිතයට යම් කිසි විදියකින් බාධාවක් වුණාද? බාධාවක් වුණේ ඉතින් ළමයි හම්බෙන්න ඉන්නකොට ඉතින් කරදරයි. සුජාතායකට යනකොට අපි පොඩි ලොකු පුතාව ගෙනිච්චා. යනකොට යට මගදී ලෙඩ වෙලා එහෙම හරි කරදර වුණා. ඉතින් ඒකෙන් මේකෙන් මට ඉතින් යන්න ටිකක් අකමැති වුණා. ෆිල්ම්ස් වලට කියන්නේ සැමියා අකමැති කියන්නේ සෞන් පුරුෂයා අකමැති නෑ නෑ ආ ඒ අකමැති නැති ඉස්සන බැන්දට පස්සෙත් අපි ගියේ අපි කවුරුත් දන්නවා ජෙමිනි කාන්තා කියන්නේ ආරූඪ නමක් කියලා චිත්‍රපට සඳහා පාවිච්චි කරන ඔබට අපිට කියන්න පුළුවන්ද කවුද මේ නම ඔබට දැම්මේ කියලා ඒක මම මිනා ප්ලේස් එකට බැඳුනාම අපි බීඩබ්ලිව් ජයමන්න මහත්තයා නම් ලයිස්තුවක් ඉල්ලලා තිබ්බා අපේ ෆාදර්ගේ
එයා ලියලා තිබුණා ජෙමිනි කාන්තා නැත්නම් මිනව කාන්තා කියලා දාන්න කියලා. පස්සේ ඒගොල්ලන් තෝරගත්තා ජෙමිනි කාන්තා හොඳයි කියලා ඒගොල්ලන් දැම්ම ජෙමිනි කාන්තා. කටනම් මොකද? උදේ සිට රැවණ කලින් බුදිය බුදිය ඉඳමයි කල්පනාව. මම ගෙදරින් ගෙන කන කරබඩු එකක් තියනවාද? විකුණ විකුණ කෑම තමයි වැඩි. ලෝකේ ඉන්න ඔක්කොම පිරිමින්ට රස්සාවක් තියනවා. උඹට විතරක් රස්සාවක් නැහැ. සුපිනා මම ඔබට හොඳින් කියනවා. මයික් විතරක් ඔය ඉස්පිලි පාපිලි වලින් කතා කරන්න එන්න එපා. අපෝයි පඬිත්කම නම් මොකද? අනේ මොකද කරන්නේ මට මැරලා පුරුදු නැති හන්දා. ඒ වුණත් බෑ. පණින්න ඕන ළිදේ. මේ ගෑනුන්ගේ මැරුන් අහගෙන ඉඳ බෑ පණින්න ඕන ළිදේ. සුපිනා මම ඔබට හොඳින් කියනවා. අනිත් පාර විතරක් මෙහෙම පුටු පුටු ගහන්න ආවටින් ජක බොකෝස් ගාලා පයින් එක පයින්වමයි ළිදේ. චන්ඩියා ඔහොම දෙයකටවත් ධෛර්යය තියනවා නම් මොනවා කරන්න බැරිද? නෑ 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 මේ දීගෙන් මට කමක් නෑ. මේ දීගෙන් මට කමක් නෑ. තේරුණාද? මේ සැරේ නම් පයින් එක පයින්වමයි ළිදේ. ඕම් බලාගනි. මේකෙන් කමක් නෑ මට. සුපිනා මේ පාර නම් මං පණින්නමයි ගියේ. හැබැයි උඹත් එහිට උඩින් පණී කියන බයට තමයි මං නොපෙන ආවේ. අපෝ එනියා මිනිහෙක් ඉන්නමයි ජීවිතේ දෙන්න. මේ පාර ට්‍රැක්ටර ඇවිල්ලා කිව්වත් පයින්නක නම් පයින්නවමයි. ජකොබ්. බැංකුවේ මහත්තයා කතා කරන්න එපා මං ළිඳේ පණින්නයි යන්නේ. හා ජකොබ්. බැට සුපිනා ඔබ දුක නැතුව බලන් හිටියනේ ජාකොබ් ළිඳේ පණින්න යනකොට. බැරි වෙලාවත් එහෙම පෙන්නනා. කවදාවත් පණින්න නැතිත් මම දන්නවනේ. ඒ කොහොමද ඔබ දන්නේ? අපේ තාත්තා අම්මා එක්ක සණ්ඩු කරගත්තාම ඔය වාගේ ළිඳේ පණින්න කියලා දුවනවා. කවදාවත් පෙන්නේ නැහැ. ජෙමිනි කාන්තා අපේ ධර්මන්නන් වෙනුවෙන් අපි ඔබට ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහනෙත් මීට කලින් ගිය වැඩසටහනටත් සහභාගී වීම ගැන. ඒ වගේම අපි මේ වැඩසටහන අවස්ථාව කරගත්තා සමහර වෙලාවට ඔබ අමතක වෙලා තිබුණ ඔබේ රසිකයන්ට ඔබේ ප්‍රේක්ෂකයන්ට නැවත මතක් කිරීමක් කරන්න. ඒකලම අපි මේක අවස්ථාව කරගන්න ඔබට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්න. අපේ ආයුෂත් අරගෙන තව තවත් නිරෝගීව බොහොම හොඳින් ජීවත් වෙන්න. අපි මේ වැඩසටහන මීට කලින් ගිය වැඩසටහනෙනුත් ඔබට අඳුන්වා දුන්නේ අපේ ආරම්භක සිංහල චිත්‍රපටයේ ඉඳන් රඟපෑ ජෙමිනි කාන්තයි. අපේ මීළඟ වැඩසටහනින් අපි බලාපොරොත්තු වෙනවා අපේ පැරණි ඒ වගේම ප්‍රවීණතම නළුවෙක් මේ වැඩසටහනින් ඔබට හඳුන්වා දෙන්න. ඇයිද ඔබට ආයුබෝවන්.